දජක් සහත්මයර නවත අගමැති දුූරේ දෙෙනවාය කියන කතවත් එක්කක්ද. යම්කිසේ විදිහගට හූ අග්‍රමත දුරේ ාර ගත්තොතිින් ඊට පස්සේ වැරදිලා හරි ද ඉන්න ජනතිපතවරය වවත් වන මොක ද රුක් මසි හත වැර දිලා හරි දර ඉවත්තු නොති මොද කට කාලකටහ මක මතුමට වත නතිපති දර ම ක්න කානාව ඔබගේ ප්‍රශ්න අදාල නැත රටක ඇග පැත්තිවර බැරිවෙලාවත් බිවෙන්නෙන රටක අගැමැතිවරු බිවෙන්නේ තාම කල්පනා කල්ලා ලොකු සැලුමඇතුව බැරිවල බිහිවෙන ගමැතිවර රට. ල් වල නෑ එකනිසා මංහිතනයේ ප්‍රශ්නයට උත්තර දීමම අවශ්‍ය වෙන්න නෑ හරි බැරිවිලානේ අනිවාර්යෙන්ම අසං කරන කලෙ මමුකජන හෙම වෙන්න න එක නැි අපි හිටලවා ඉදරගම මන්තිම ෑම තාක්ෂණ නාවකට ඔ ඔබතුම ප්‍රමාධවී පැමිණිය මේ ස්ථානයට මං ඉතා පැහැදිලිව ප්‍රකාශකර සිටියා මහින්ද රජපක්ෂ මැතිතුමා මේ ජනතාවට හොරෙන්. හමුදා රැකවල් මැද්දේ තනතුරු ගන්න පුද්ගලෙක් නෙමයි මේ රටේ ජනතාව ඉදිරියේ ජනත ආශිරවාදයෙන් තනතුරුගත්ත පුද්ලෙක් ඉදිරියටත් එහෙම තමයි. සබා මැතිවරණය අතුරුදධාන්කනු ලබ. එඒ අනුව මේවන විට, ලංකාවේ පලාත් සබා සියල්ල ක්‍රියාත්මකයි. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ මහජන නියෝජිතීන් හරහා නෙවෙයි ජනාධිපතිවරයා විසින් පත්කනු ලැබූ ආ්ඩුකාරවරුන් පිරිසක්හර. මේ තත්ත්වය තාම වැරදි සහගත සම්පූර්ණ ප්‍රජාතන්තර විරෝධී තත්ත්වය. ඒඋනත් එහෙම තමයි දැන්ට කටයුතු සිද්ධ වෙමින් පවති. ආණ්ඩුකාරවරයා වෙත තමයි පලාාත් සබභාව මහැමතිවරයා පළත් සභාව කැබින ටමාත්‍යවරු තුන් දෙනෙක් ඒවගේ මහජන නියෝජිතයෙන් සියල් විසින් ඉටුකරපු වගකීම මේ ප ත් සභාවකඉන්න තනි පුද්ගලයක්ගේ අතට දීලතිය ජනාධිපතිවරයාගේ ලිපියක් මගේ. එතකොටයි කිසියා අවස්ථාවක ජනාධිපතිවරයාට හැඟියයන වනන් මේ පුද්ගලයා පලාාත තුළ සිදිය යුතු සේවය නිසිආකාරයෙන් ඉටු කරන්න නෑ කියල. ඒ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලිකු පත්කිරීමේ සම්පූර්න් අයිතිය ජනාධිපතිවරයා සතුව තියනවා ඉතිං ඒ ඒ අයිතියට මැදිහත්වන්න පක්ෂයක් හැටියට අපි කටයුතු කරන්න නෑ කියන එක තමයි අපි මූලික ප්‍රකාශකර සිටිය. මේ මහින්දරජපක්ෂ මැතිතුමා නැවත අගමැති කරන්නට උත්සාහයක් දරනවා ඒ අනුව මේ කොළඹ නගරයපුරා හමුදාව ස්ථාන ගත කරලා තියෙනවා කියන සම්පූර්ණ පදනම් විරහිත. කිසිම පදනමකින් තොර කතාවක් සමාජයේ පතුරවාහරමින් තියෙන මංහිතන්න මේ වගේ කතාවක්. සමා පතුරුවන්නේ මේ අවස්ථාවන කොට දේශපාලන වශයෙන් ංකොලොත් වෙලා අර තමුන්ගේ බංකොලොත් බාවේ වහගන්න කිසිම් වූ මාධ්‍ය අවකාශයක් ලබාගන්න හදනව කියන කාරණය තමයි. අපිට පේෙන් නමුත් අපි ඉතා පැහැදිලිව කියනවා. මහින්ද රාජ පක්ෂ කියන්නේ මේ රටේ හිදහස පසුබිහිවෙච්ච, ශ්‍රේෂ්ඨතම ආයකයා ජනාධිපතිවරු හතර දෙනෙක්ට ඉවර කරන්න බැරුව තිබුණු යුද්ධයක් වර කල්ලා සීල් කරපු මිනි පෙට්ටිවල දුණේ තරුණය ෙදෙට්ටන එක නවත්තපු පාසැල්න. ේ දරු දරියන්ගේ බෙල්ලෙන් සයනයිට කර ගලෝලා එගොන්ට නැවත පාසේල් අධ්‍යාපනය ලබාගන්න ඉඩසල්ලස්සපු නායක තමයි මහිදරජපක්ෂ. එතුමාගේම භාසාාවෙන් කියනවනං. එතුමා ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නත් ජනතාව වෙනුවෙන් බලය අතාරරින්නත් හැකියාව තියෙන නාය එකක. ඒ වගේ නායකෙ අපි කවදාවත් හොරරහසේ බලහත්කාරයෙන් හමුදාවග හැල්ලදාගෙන, මේ රටේ තනතුරකට පත් කරන්නේ නැහැ. එතුමාව තනතුරකට පත් කරනවන්න අපි අනිවාරෙන් එතුමාවේ තනතුරට ගන්නේ මේ රටේ ජනතාවගේ ආශිර්වාදය මැද්දමිසක්. මේ රටේ ජනතාවට හොරරහසේ හමුදවල් දාගන ආරක්ෂක රැකවල් දාගෙන එවැනි තනතුරකට ගේන්න අපි කටයුතුරන්නේ නෑ.